අයිබෝවන් ඔබෙක්වනි රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිශාදිගුණ වර්ධන ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත මෙරට විශාලතම දේවර වරායේ වැඩ ඇරඹීම ජනපති ප්‍රධානත්වයෙන් එංගලන්ත අගරදු ගුරු හිමිපාණන් මහනාහිමිවරුන් හමුවේ පෙනහළු බද්ධ කිරීමත් මෙරටදී කුලියාපිටියේ සංවර්ධන ව්‍යාපෘති රසක වැඩ ඇරඹීම සහ ජන අයිතියටපත් කිරීම හෙට මුලින්ම දේශීය පුවත් පේදුරු තුඩුව දිවර වරාය ඉදිකිරීම කටයුතු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කිරුණා. මෙය මෙරට ඉදිකිරෙන විශාලතම දිවර වරායයි. මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් මෙන්ම දීවර ශේෂ්‍රය සඳහා වන තිරසර දීවර කර්මාන්තය තුළින් දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛයාබවට පත්වීම සඳහා වන ඉදිරි දැක්මේ තවත් පියවරක් ලෙස පේදුරුතුඩුව දීවර වරාය ඉදිකිරීම සිදු කෙරෙනවා. වරාය පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා මහත් හර්ෂයෙන් පිළිගත්තා. දීවර වරායේ ඉදිකිරීම අවසන් කරමින් සමරු ඵලකය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතු අමාත්‍ය පී හැරිසන් මහතා අධිකාරී ජනාධිපතිතුමනි මේ වරායත් එක්කම සමගාමීව මේගොල්ලන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කරන්න මේ දීවර ගම්මානවල පාරවල් ටික හදන්න ඒගොල්ලන්ගේ නිවාස ටික හදලා දෙන්න ඒගොල්ලන්ගේ වැසිකිලි කැසිකිලි ටික හදලා දෙන්න මේ හා සමගාමීව සිදුවේ මේ ආයෝජන සඳහා විතරක් බිලියන 35,000ක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වුණාට පස්සේ උතුර ජනතාවට තමුන්නාන්සේලාට ලබා දීලා තියෙනවා කියන එක මම සතුටින් කියන්න කැමතියි. උතුරේ දීවර කර්මාන්තයේ නන්වාලීමේ වැඩසටහනක් යටතේ ඉදිකෙරුණ මෙම දීවර වරාය මෙතෙක් ලංකාවේ ඉදිකෙරෙන විශාලතම දීවර වරාය වෙනවා. ඒ වෙනුවෙන් ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 12,600ක්. විශාල ප්‍රමාණයේ බහුදින දීවර යාත්‍රා 300කට එකවර පහසුකම් සැපීමට හැකි ලෙස වරායේ පුළුල් කිරීම කටයුතු සිදු කිරීමට නියමිතයි. හෙක්ටාර 7.1ක වපසරියකින් යුත් පේදුරුතුඩුව දීවර වරායේ බේසම හෙක්ටාර 18.6කින් යුක්ත වෙනවා. වරායේ දියකඩනයන් පිළිවෙලින් මීටර් 880 සහ 480කින් යුක්තයි. ලෝකයේ ඇති නවීනතම දීවර යාත්‍රා ආරක්ෂිතව හැසිරවීම අස්සනු ගොඩබෑම ඉන්ධන හා අනෙකුත් දෑ ගොඩබෑම යාත්‍රා අලුත් වැඩියාව අයිස් හා ශීතාගාර පහසුකම් වලින් නව දීවර වරාය සමන්විත වෙනවා. මීට අමතරව මෙම දීවර වරායේ යාත්‍රා සඳහා උපකරණ ලබා දීම මත්ස්‍ය අලෙවිය දැල් සැකසීම වෙළඳ සැල් රැස්වීම සහ සාකච්ඡා විරලාරක්ෂක සේවා යන පහසුකම් වලින්ද සමන්විත වනු ඇති. ඒ සම්බන්ධයෙන් දීවරින් පළ කරන්නේ මෙබඳු අදහසක්. මෙතන පියරක පොඩි නිසා අපේ බෝට් එකක් එන්නේ නැහැ. මෙතන බෝට් තියනවාද කියලා අහනවා. අපිට නාන්න තැනක් නැහැ, ටොයිලට් එකක් නැහැ. කන්න උනත් යන්න ඕන ටවුන් එකට. මේක පොඩි කියලා අරින්නේ නැහැ. ඉතින් ඒත් එනවා. මේක ආදා දුන්නොත් නම් ජනාධිපතිතුමාට එහෙනම් පිනක් වේ. මේ වරා අපිට මදි, බෝට් වදිනවා, කැඩෙනවා. අපිට වරා ලොකු එක අදාගත්තා නම් අපිට හොඳට රසාවල් දිනනවා. මුස්ලිම් දෙමළ සිංහල ඔක්කොම ඉන්නවා. ඊටසේ මේක පහසුකම් මදි. මේ ගල්ලට ඇඳින්ද මේ බෝට් වල දැයි නැ රැලෙට පැද්දෙනවා. පැද්දිලා සාමාන්‍යයෙන් ඩැමේජ් වෙනවා. කාරණාවක ඉල්ලාසිනවා ජනාධිපතිතුමාගේ මේ කරන වැඩෙන් නම් එතුමාට සිද්ධ වෙනවා. මේ අතර යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිකළ වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. අනතුරුව ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. එහිදී තරුණ තරුණියන්ගේ තොරතුරු විමසමින් සුහද කතාවක නිරත වූ ජනාධිපතිතුමා එම අවස්ථාවට එක්ව සිටි උපාධිධාරීන් 7 දෙනෙකු වෙත ලබන සතිය වන විට නව රැකියා අවස්ථා ලබා දීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළා. මේ අතර තිරසර සමුපකාර බැංකු ක්‍රම යටතේ උතුරු පළාතේ පොදුජනයාගේ ආර්ථික කටයුතු නැන්වීම සඳහා කයිතරි ප්‍රදේශයේ ඉදිකෙරුණු උතුරු සමුපකාර සංවර්ධන බැංකු මූලස්ථානය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. ඉන් අනතුරුව ජනාධිපතිතුමා චුන්නාකම්හි පිහිටි තීනායි හෝටලේ වෙත පැමිණියා. එහි ක්‍රියාත්මක කෙරුණේ ජාත්‍යන්තර උතුරු දීවර සම්මන්ත්‍රණයයි. උතුරු පළාතේ තිරසර ජල කළමනාකරණය පිළිබඳ මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡාවට ගෙනුණා. ප්‍රදේශීය ජනතාව මුහුණ දෙන ජල ගැටලු ගැඹුරින් අධ්‍යයනය කිරීම යෝජිත ජල ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර විශේෂඥයින්ගේ සහය ලබා ගැනීමත් මෙම සම්මන්ත්‍රණයේදී සිදු කෙරෙනවා. වැසි ජලය යොදා ගනිමින් සිදු කරනු ලබන විශාලතම පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම අද යාපනයේදී ආරම්භ කළේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. යාපනයේ ජනතාව දීර්ඝකාලීනව මුහුණ දී සිටින පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙමින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 2ක්. යාපනයේ අර්ධද්වීපයේ වාර්ෂික පානීය ජල අවශ්‍යතාව ඝන මීටර් මිලියන 18.28ක් වන අතර එම ප්‍රමාණය ඉතා පහසුවෙන් ලබා දීමට මෙම ජල ව්‍යාපෘතිය තුළින් හැකියාව ලැබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නන්වන ව්‍යාපෘතිය වසර දෙකකින් අවසන් කිරීමට නියමිතයි. ජර්මානු පාර්ලිමේන්තුවේ මහලේකම් සහ එරට ප්‍රවාහන හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ උප අමාත්‍ය ස්ටෙෆන් බිල්ක මහතා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණා. ඒ අරලිය ගහ මන්දිරයේදී. දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරලීමේ ක්‍රමවේද පිළිබඳ මෙහිදී දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කර ගැනුණා. ප්‍රවාහන ගුවන් සේවා ක්ෂේත්‍ර මෙන්ම දේශගුණික විපර්යාස පුනර්ජනනීය බලශක්තිය තිරසර සංවර්ධනය ඇතුළු අංශ ගණනාවක් මෙහිදී ආවරණය කෙරුණා. ශ්‍රී ලංකාව ඉන්දිය සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ උපාය මාර්ග සැලැස්ම පිළිබඳවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කරුණු දැක්වූවා. ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබීම පිළිබඳ බිල්ක මහතා සිය ප්‍රසාදය පළ කළා. වැඩපිළිවෙලට ජර්මනියේ පූර්ණ සහය ලබා දෙන බවයි ඒ මහතා කියා සිටියේ. අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් මෙන්ම ජර්මන් නියෝජිතයන් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. එල්පිටිය ප්‍රාදේශ සභාවේ මැතිවරණයේ ඔක්තෝබර් මාස පළමු සතිය තුල පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය කොමිසම වෙත නියෝගය නිකුත් කිරීමෙන් අනතුරුවයි. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ප්‍රකාශනයපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය ලබා දී තිබෙනවා. එම පෙරමුණේ නාම යෝජනා පත්‍රය යළි බාර ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයේ මැතිවරණ කොමිසමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ. සියලු මත ගැටුම් අවසන් කර එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ට එක මතයකට පැමිණීමට හැකි වී ඇති බව අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වේ. සාකච්ඡා කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් රැසක් මෙම හමුවට එක් වුණා. අග්‍රාමාත්‍යතුමත් සමග අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කීප දෙනෙක් එකතු වෙලා සාකච්ඡා කරා. පක්ෂයේ කිසිදු බෙදීමකින් තොරව හැම පාර්ශ්වයක්ම එකට එකතු වෙලා ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවන්නට එකමුතු භාවයෙන් යුතුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තීරණය කිරීම පිළිබඳවත් කාගෙත් එකඟතාවයෙන් සිදු කළ යුතු ආකාරය පිළිබඳව අද සුභවාදී සාකච්ඡාවක් තමයි පැවැත්වුවේ. සන්ධානය පත් කරන්න එකඟ වෙලා තියෙනවා. ව්‍යවස්ථාව සම්බන්ධව තියුණු කාරණත් සාකච්ඡා කළ එකඟතාවලට ඇවිල්ලා තිබෙනවා. අපි කවුරුත් එකතු වෙලා වඩාත්ම සුදුසු අපේක්ෂකයා ජනතාවට අවශ්‍ය කරන විදිහට පත් කරන්න අපි කටයුතු කරනවා. 6 වෙනිදා අපි නැවත වතාවක් ඒ පිළිබඳව වැඩිදුර සාකච්ඡාවක් පවත්වනවා. පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමත් එකතු වෙලා අපේක්ෂකයා තීරණය කරයි. අපි ඒක මහා සමුළුවක් පවත්වලා රටට එඩි කරනවා. මහලේකම් ධූරය පක්ෂයෙන් පත් කරන්න ඕනේ කියලා කාරණේ. විවිධ අයගේ විවිධ මත තිබුණා. නමුත් පක්ෂයෙන් මේ ලේකම් ධූරය තිබිය යුතු කියන එක තරට හැමෝම එකඟ වෙලා තියෙනවා. මේ කටයුතු වල සඳහන් මේ කටයුතු සිරිකොත තුල සිදු විය යුතුයි කියන කාරණේත් මත උනාමලදී. අලුතෙන් හදන සන්ධානයේ මෙහෙම් කටයුතු අලුත් ස්ථානයක කළ යුතුයි කියන එකකතාවය තමයි අවිල්ලති. සිරිකොතත් වෙනම සංවිධාන කටයුතු වෙනවා. ඒ වගේම මේ සන්ධානයේ කටයුතු අනිකුත් පක්ෂ ඔක්කොටම එන්න පුළුවන් තැනක ස්වාධීන තැනක තියන්න තමයි තීරණය කරලා තියෙන්නේ. මේ රත්නහමතුරු සහ විජේදාස රාජපක්ෂ මහත්තයාට ඒ සම්බන්ධයෙන් විනය පියවර ගන්න තීරණය කළා තියෙනවා. විශේෂයෙන්ම අතුරුලී රතන ස්වාමින් වහන්සේ නියෝජනය කරන පක්ෂයෙන් අපිට දැනුම් දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විනය පියවර අරගෙන ඒ කටයුතු අවසන් කරන්න කියලා ඒ අනුව ඒ තීන්දුව තීරණය ගන්නවා. දැන් ඊයේ රාත්‍රියේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සහ මෛත්‍රීපාල ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් පැවැත්වලා තියෙනවා. නෑ ඒක අපිට අදාළ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කුමන ස්වරූපයෙන් ආවත් මේ පරණ වයින්ම තමයි මේ තියෙන්නේ දෙපැත්ත මාරු කරලා. මේ ජනතාවේ සමය දන්නවා, ඒ යුගය දන්නවා. හොඳට මතක තියාගන්න අපි අපේක්ෂකයා තමයි නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ. මං කැට තියලා කියනවා. විපක්ෂාංග මහින්ද රාජපක්ෂ මහත්තයා නම් කියන්නේ ඔබතුමාලාට තාමත් අපේක්ෂකෙක් තෝරගන්න බැරි වෙලා තියෙනවා. ඒකයි මේ කල් මරමින් ඉන්නේ කියලා. හොඳ දෙයක් වෙද්දි ටිකක් හොඳට කාලය අරගෙන හොඳට කරන්න ඕනේ. එකපාර දැන් දාගෙන ඉවරලා කැම්පේන් එක අරයන් යන්න බැරුව ඉන්නේ. දැන් මාස 3-4ක් ඇදගෙන යන්න බැරුව අරගෙන තින්නේ මං දන්න විදියට. එක්සත් ජාතික පක්ෂය අපි 2015 ජනවාරි 8ත් අපි දිනුවානේ බෑ කියපු ජයග්‍රහණය ලැබුවානේ. මේ ඊළඟ මැතිවරණෙත් අපි ජයග්‍රහණය කරලා පෙන්නන්නේ. මේ පක්ෂයේ අග්‍රාමාත්‍යරය කියන්නේ බොහෝ පරිණත හතර පාරක් අග්‍රාමාත්‍ය ධූරයේ දරු ඕනම ක්‍රයිසිස් එකක් පාලනය කරන්න පුළුවන් නායකයෙක්. කරු අගමැතිතුමත් පක්ෂියත් ආරක්ෂා කරගෙන ඒ වගේම ජයග්‍රහණී වැඩපිළිවෙල හදා ඒක එතුමා තමයි ඒකට ඉන්න දක්ෂම කෙනා. කිසිම හානියක් වෙන්නේ නැහැ UMP එකට. අපි ඉන්නකම් විශේෂයෙන් අපි ඔක්කොම එකතු කරගෙන පක්ෂිය ආරක්ෂා කරමින් තමයි ඉස්සරහට යන්නේ. UMP එකට හානි කරන්න ගොඩාක් අය ඒ කාලේ ගොඩක් දඟලුවා. විශේෂයෙන් විපක්ෂීය අය විපක්ෂී ඉන්න නායකයෝ අන්තිමට ඒගොල්ලොන්ට හානි වෙලා දැන් ඒගොල්ලෝ කැඩලා තියෙනවා. අපි තාමත් ඉන්නවා.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සිදුවන්නේ එම පක්ෂයේ ව්‍යවස්ථාව අනුවයි. ඒ පිළිබඳ පැහැදිලි කරන එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශංක නානයක්කාර මහතා. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව සඳහන් කරන්නේ වෙනත් කාරණයක්. මේක තමයි එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව 9.1 වගන්තියේ සඳහන් කරන්නේ ජනාධිපතිවරණයකදී අපේක්ෂකයෙකුගේ නම යෝජනා කිරීම. පක්ෂයේ තෘතියාධිකාරී මණ්ඩලය විසින් පත් කරනු ලබන නාම යෝජනා කිරීමේ මණ්ඩලය විසින් තෘතියාධිකාරී මණ්ඩලය විමසා ජනාධිපති අපේක්ෂකයා නම් කළ යුතුය. මෙම වගන්තියේ කොහෙවත් සඳහන් කරලා නැහැ පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය විමසන්න ඕන කියලා. එහෙම කිසිම තැනක සඳහන් කරලා නැහැ පාර්ලිමේන්තු කණ්ඩායම ගැන. තෘතියාධිකාරී මණ්ඩලය තමයි සම්පූර්ණ බලය තියෙන්නේ. ඔය වගන්ති යටතේ තමයි අපි මෙතෙක් කල් ඉදිරිපත් කරලා තියෙන හැම ජනාධිපති අපේක්ෂකයෙක්ම ඉදිරිපත් කරලා තියෙන්නේ. කලින් නම් කරොත් එහෙම වෙන්නේ ඒ අර මොමෙන්ටම් එක තියාගෙන යන්න බැරි වෙනවා. ඊට පස්සේ ඇතුළුනුත් ගහනවා පිටිනුත් ගහලා ඒ මනුස්සයා ඉවර කරනවා. නැති කරන කෑ වෙන්නේ ඒ අපේක්ෂකයට කරන හානියක් ඒක. එයා වචන වලත් දාපුවම ඉවරයි. දැන් ඔය අනිත් පැත්තට වෙලා තියෙන එකනේ. ඒකම නීති ලේකම්තුමා දැන් මේ විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් පත් වුණා විජේදාස රාජපක්ෂ. ජාතික ලැයිස්තුවෙන් අපි පත් කරලා තිනෝ අතුල රතන ස්වාමීන් වහන්සේ. ඒ දෙන්නම පක්ෂ විනයට විරුද්ධව තමයි දැන් කටයුතු කරන්නේ. ඒකෙන්ද පක්ෂය තීරණය කරලා තිනෝ විරුද්ධ විනය ක්‍රියාමාර්ග ගන්න. ඒකේ පළවෙනි පියවර හැටියට අද නිදහසට හේතු දැක්වීමේ ලිපි ආවනවා. ඊට පස්සේ විනය පරීක්ෂණයේ තීන්දුව ගන්නවා. අරගෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරනවා. වැරදිකාරයා නම් දඩුවම් කරන්න, නිවැරදිකාරයා නම් මේ චෝදනාවලින් දොස් කරන්න. පක්ෂ විනය පරීක්ෂණ තිබ්බම එන්න ඕන. ආවේ නැත්තම් ඒ චෝදනාව ඔප්පුනා කියලා සලකනවා අපි. අන්තවාදී අදහස් දරන පුද්ගලයන්ට එරෙහිව නැගී සිටමින් අන්තවාදය පරාජය කිරීම සඳහා ආගමික නායකයින්ට විශාල කාර්යභාරයක් පැවරින බව එංගලන්තයේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් සඳහන් කරනවා. මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී එංගලන්ත අගරදගුරු හිමිපාණන් මේ බව ප්‍රකාශ කළේ. නූතන තාක්ෂණය සමග අන්තවාදය වැඩි වශයෙන් ලෝපුරා ප්‍රචලිත වීමේ අවධානමක් ඇති බවද උන්වහන්සේ පෙන්වා දුන්නා. අගරදගුරු ජස්ටින් වෙල්බි හිමිපාණන් පිළිගෙන දළදා වහන්සේ වැඩ සිටින කුටිය වෙත කැඳවාගෙන ගියේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතායි. බෞද්ධ ජනතාවගේ හදවත බදු දළදා මැදුරට පැමිණීමට හැකිවීම තමන් ලැබූ භාග්‍යයක් බවද එංගලන්ත අගරදගුරු හිමිපාණන් කියා සිටියා. උන්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ මූලික අරමුණ වන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර නිපදවට පත් වූවන්ගේ සුවදුක් විමසා බැලීම සහ ඔවුන්ට නැගී සිටීමට ශක්තිය ලබා දීමයි. එම සිද්ධිය අවස්ථාවේදී ආගමික නායකයන් ඉතා වගකීමෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේගේ ප්‍රශංසාව හිමි වුණා. අන්තවාදී කණ්ඩායම් ප්‍රචාරය කරන අදහස් රටක දියුණුවට විශාල බාධාවක් බවයි මල්වතු මහනාහිමියන් මෙහිදී කියා සිටියේ. කිසිදු ආගමික ශාස්ත්‍රූපරයෙකු ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන බවද උන්වහන්සේ පෙන්වා දුන්නා. දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් විවිධ ජනකොටස් අතර ભેද ඇති කිරීමට උත්සාහ ගන්නා බවද මහානායක හිමියන් ප්‍රකාශ කළා. සියලු දෙනා මනුෂ්‍යයන් ලෙස සලකා කටයුතු කිරීමේ ඇති වැදගත්කම අස්ගිරි මහානායකයන් මෙහිදී පෙන්වා දුන්නා. අන්තවාදය අනුමත කරන්නේ සමාජයේ ඉතා සුළු පිරිසක් බවයි උන්වහන්සේ අවධාරණය කළේ. ඉදිරි වසර දෙක තුලදී සමස්ත රෝහල් පද්ධතියම පරිගණකගත කරන බව අමාත්‍ය රාජිත සේනරත්න මහතා පවසනවා. රුපියල් මිලියන 372ක වියදමින් එම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. අවයව බද්ධ කිරීම සඳහා මෙරටදී ආරම්භ කළ සැත්කම් ඉතා සාර්ථක වී ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. පෙනහළු බද්ධ කිරීම සඳහා රුපියල් මිලියන 400ක වියදමින් මහනුවර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයක් ස්ථාපනය කරන බවද ඒ මහතා කියා සිටියා. අපි වෛද්‍ය නිල නිවාස අපි ඩොක්ටර්ස්ලාගේ ක්වාටර්ස් අපි තව මාසිකින් අමාරකින් අපි එනවා හැම තැනකම මුල්ගල් තියලා සංඛ්‍යාලේකනෙක් කවු කරලා දෙනවා නර්සස් ක්වාටර්ස් අපි ඒගොල්ලන්ට නර්සස් ක්වාටර්ස් හදන එක ඉල්ලීමක් තමයි ඒක. ඒවා ටික අපි හදනවා ලංකාවේ. ඊට පස්සේ අපි පැරාමෙඩිකල් කට්ටියගෙත් අනිකුත් සේවකින්ගෙත් ක්වාටර්ස් ඔක්කොම හදනවා. අපේ ඉලක්කය තියෙන සියලුම කට්ටියට ක්වාටර්ස් ටික හදලා ඉවර කරන්න විදේශ ආයෝජන සමග. මේ ජාතික සමගිය අපි ගොඩනගන්න ඕනේ. ඒක ඉතා වැදගත්. ඒ නිසා මේ සියල්ල අපි ඉෂ්ට කරනවා. ඒකට තමයි අපි තව අවුරුදු 5ක් බලාපොරොත්තු වෙන්නේ. දැන් තමුන්නාසලා දැක්කනේ තරුණ උත්සවයේ දිව්වේ කොහමද සියලු මාධ්‍යෝ දොරෙන් එහා. එතකොට මේ එන්නේ ඉස්සෙල්ලා මෙහෙමයි. ආවම තමුන්නාසලාට බලාගතයි කොහොමද කියලා. ඉතින් ඒ නිසා අපි ලොකු වෙනසක් මේ රටේ ඇති කරා. මේ මනුස්සකම උඩ අපි විශාල වෙනසක් කරා. ශ්‍රී ලංකාවේ ප්‍රථම තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට මුල් කළ තැබීම ඇතුළු නව සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම සහ ජනතා අයිතියට පත් කිරීම කුලියපිටියේදී හෙට සිදු කෙරෙනවා. එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාවේ ප්‍රථම තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය කුලියපිටිය නාරංගල්ල ප්‍රදේශයේ ඉදිකරන බවයි අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසන්නේ. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 3000ක්.
තාක්ෂණ වේදිය සඳහා ගුරුවරුන් පුහුණු කිරීම මෙම විද්‍යාපීඨයෙන් සිදු කෙරෙනවා. වයඹ විශ්වවිද්‍යාලයේ අලුතින් ඉදිකෙරෙනු වෛද්‍ය පීඨයේ සිසු වෛද්‍යපත් කිරීමද හෙට සිදු කෙරෙනවා. එම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 260ක්. කුලියාපිටියේ මූලික රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම සඳහා අලුතින් ඉදිකෙරෙන ගොඩනැගිලි වලට මුල්කල තැබීමද හෙට සිදු කෙරෙනු ඇති. එම ව්‍යාපෘති සඳහා ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 17,650ක්. කුලියාපිටියේ බොවත්ත මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා මුල්කල තැබීම, ඉලුක් හේන බෙරිවැව මාර්ගයේ ජනතා ඉදිරිපත් කිරීම වෙන්ම කුලියාපිටියේ පොදු වෙළඳ සංකීර්ණය සඳහා මුල්කල තැබීමද හෙට සිදු කෙරෙනවා. කුලියාපිටියේ බස් නැවතුම්පළ ඉදිරිපිට උමන් මාර්ග පද්ධතිය ජනතා ඉදිරිපත් කිරීමද මේ යටතේ සිදු කෙරෙනු ඇති. මේ අනුව කුලියාපිටියේ ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වැය කෙරෙන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 23,593ක්. මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ කමිටු වාර්තාව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත බහරදීම අද සිදු කෙරුණා. පසුගිය රජය සමයේ විවිධ හිරිහැරයන්ට සහ පීඩාවන්ට පත් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම වෙනුවෙන් පත් කරන ලද කමිටුවේ වාර්තාව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා වෙත බහර කෙරුණා. ඒ එම කමිටුවේ සභාපති ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය අතින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මෙම අවස්ථාවට එම කමිටුවේ සාමාජිකයන්ද එක්ව සිටියා. මඩකලපුව සියුන් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයාගේ ශරීර කොටස් නැවත ගොඩගෙන වෙනත් ස්ථානයක විහිදන් කරන ලෙස මඩකලපුව බහිස්වාත අධිකරණය අද නියෝග කළා. මිහිදන් කිරීමට නියමිත ස්ථානයක් දිස්ත්‍රික් ලේකම්වරයා හඳුනා ගන්නා තෙක් පොලිස් ආරක්ෂාව යටතේ ශරීර කොටස් මඩකලපුව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරෙන බවයි අද පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. මඩකලපුව සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලදේ ත්‍රස්තවාදී පුද්ගලයාගේ හිස කොටස පසුගිය දින මඩකලපුව කල්යන්කාඩු සුසාන භූමියේ භූමදානය කිරීමට කටයුතු කරලා තිබුණා. එම හිස කොටස භූමදානය කිරීමට එරෙහිව විරෝධතාවයක් පවා මතුවෙමින් තිබුණා. ඒ විරෝධතාවය පිළිබඳව අද දින මඩකලපුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කළා. ඒ අනුව ගරු අධිකරණයෙන් අද අධිකරණ නියෝගයක් ලැබුණා. තවත් අධිකරණ නියෝගයක් එම භූමදානය කළ හිස කොටස නැවත ගොඩ ගැනීමට නියමිතයි. දිස්ත්‍රික් ලේකම් විසින් නිශ්චිතව එය භූමදානය කිරීම සඳහා ස්ථානයක් හඳුනාගෙන භූමදානය කරන ලෙසටයි ගරු අධිකරණයෙන් නියෝග නිකුත් කළේ. භූමදානය කිරීම සඳහා නිශ්චිත ස්ථානයක් දිස්ත්‍රික් ලේකම් විසින් හඳුනා ගන්නා තෙක් එම හිස කොටස පොලිස් ආරක්ෂාව යටතේ මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙසටත් ගරු අධිකරණයෙන් නියෝග නිකුත් කළා. මේ අතර පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර පොලිස් සහය ලබා ගැනීම හේතුවෙන් පරීක්ෂණයන්ට බාධාවක් ඇති නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. FBI නිලධාරීන් ප්‍රහාරයට අදාළ සැකකරුවන්ගේ කොටස් රැගෙන යාම හේතුවෙන් පරීක්ෂණවලට බාධා සිදුවන බවට පූජ්‍ය බැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ කරන ලද ප්‍රකාශයකට පිළිතුරු දෙමුණුයි පොලිස් අධිකාරීවරයා මේ බව සඳහන් කළේ. එක්සත් ජනපද විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් මෙරටට පැමිණියේ අදාළ අනුමැතියන් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදුකරන විමර්ශන සඳහා සහාය ලබා දීමට බව සඳහන් කරන්න අවශ්‍යයි. මුලින්ම තාක්ෂණික වශයෙන් අවශ්‍ය කරන උපරිම සහාය විදේශීය විමර්ශකයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් බවත් සඳහන් කිරීමට අවශ්‍යයි. FBI නිලධාරීන් මේ අපරාධ ස්ථානවලට අදාළ සාක්ෂි රැගෙන ගිය බව ඒ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කිරීමට යෙදුණා. කොළඹ ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙතට කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කළා. ඒ අවශ්‍යතාවය පිළිබඳව අදාළ FBI නියෝජිතයනොත් ගරු අධිකරණයේ ඉදිරියේ පෙනී සිටියා. මේ FBI නියෝජිතයින් සඳහන් කළා ගරු අධිකරණයේදී විමර්ශනය සඳහා සහාය ලබා දෙන බවත් ඒ වගේම විමර්ශනවලට අදාළ යම් ඉදිරි නඩු කටයුත්තකදී ගරු අධිකරණයේ ඉදිරියේ අවශ්‍ය වූහොත් පැමිණ සාක්ෂි ලබා දීමට එකඟත්වයක් පළ කර තිබෙනවා. ගරු අධිකරණයෙන් ලබාගත් ඒ නියෝගයක් මතයි මේ සාම්පල් ලබා ගැනීම සහාය අවශ්‍ය කටයුතු සිදු වුණේ. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ හිස කොටස් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීගේ අනුමැතිය ලබාගෙන ලේ සාම්පල් සහ අවශ්‍ය හිසකෙස් සාම්පල් කිහිපයක් ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. ඔවුන් ලබාගෙන තිබෙන සාම්පල් එපමණයි. මේ විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය සහාය ලබා දීමට බවත් FBI නිලධාරීන් සාම්පල් ලබා ගැනීම නිසා විමර්ශනවලට කිසිදු බාධාවක් සිදු වී නැති බවත් සිදු වෙලා තියෙන්නේ අපේ නිලධාරීන්ගේ විමර්ශනයට සහාය ලැබීමක් බවත් වගකීමෙන් සඳහන් කළ යුතු වෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති දුරාපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා එකම අරමුණකින් යුතුව පක්ෂයේ කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරණ මහතා පවසනවා. ඒ අරලිගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. පෞගිය ආණ්ඩුවෙන් අවුරුදු 10කට කරපු දෙයකට වඩා වැඩි ප්‍රමාණයක් මේ අවුරුදු 4 ඇතුළත අපිට සිදු කරන්න පුළුවන් වෙලා තියෙනවා. තාම ජනාධිපතිවරණයක් නිල වශයෙන් ප්‍රකාශ කරේ නැතත් සමහර පක්ෂ සන්ධාන ජනාධිපති අපේක්ෂකීන් තෝරගෙන තියෙනවා. අපේ ජනාධිපති අපේක්ෂකයා සුදුසු වෙලාවට සුදුසු පුද්ගලයව ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයව අපි ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකවයා දැන් පෞගිය සතියේ නම් අපි දැක්කෙත් නැහැ, කොයිද ඉන්නවද කියලා දන්නෙත් නැහැ. හත්ගව්වක් තියා අමුඩ ගහලා දැන් ජනාධිපති අපේක්ෂකින්ගේ මේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට කරගන්න දෙයක් නැති තත්ත්වයේ තියෙනවා. පොහොට්ටුවේ තියෙන අර්බුදය පිළිබඳව කවුරුත් කතා කරන්නේ නැහැ. නමුත් උත්සාහ කරන්න යනවා. දැන් අපේ ගැටලුවක් තියෙනවා කියලා. ඉතින් අපේ එහෙම ගැටලුවක් නැහැ. විවිධ මත තියෙනවා. විවිධ මතවලට සමහරක් අය එකග වෙනවා, සමහරක් අය එකග වෙන්නේ නැහැ. අපි සියලු දෙනාම එක අරමුණක ඉන්නවා. මේ අපේ අපේක්ෂකයව අපි ජයග්‍රහණය කරන්න කියලා, නැත්තම් පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයව නෙමෙයි. වයඹ පළාතේ හඳුනාගත් නිෂ්පාදන අංශ කිහිපයක් සඳහා ව්‍යාපෘති 7ක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සැලසුම් කර තිබෙනවා. ඒ ලබන 7 සහ 8 යන දිනවලදී අපනයන නිෂ්පාදන හා සැකසුම් ගම්මාන වැඩසටහන යටතේ මේ ක්‍රියාත්මක කෙරෙන්නේ. කලාපයේ කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන් හා නිෂ්පාදකයින්ගේ දහරිතාව ඉහළ නැන්වීම සඳහා පහසුකම් සැලසීම මෙහි අරමුණයි. එමගින් ගොවීන් හා නිෂ්පාදකයින් ඔවුන්ගේ අපනයන ඉල්ලුම සපුරාලීම සහ අපනයනකරුවන් සමග සම්බන්ධ කිරීම තුළින් අපනයන සැපීම වැඩි කිරීමට කටයුතු කරනවා. අපනයන භාණ්ඩවල ගුණාත්මක භාවය හා ප්‍රමාණය ඉහළ නැන්වීම සහ නව අපනයන කොටස් නිර්මාණය කිරීමටද අපේක්ෂිතයි. වෙළඳපොළ සම්බන්ධ කිරීමේ වැඩසටහන්, සැපයුම් සංවර්ධන වැඩසටහන්, සායකත්ව සහ පළදායිතා සංවර්ධන පුහුණු වැඩසටහන් ආදී වැඩසටහන් රසක් මෙහිදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙම වසරේ පැවැත්වූ අපනයන නිෂ්පාදන හා සැකසුම් ගම්මාන වැඩසටහන් යටතේ මේ දක්වා ප්‍රතිලාභ අත්කර දී ඇති ගොවීන් සහ නිෂ්පාදකයන් සංඛ්‍යාව 2260ක්. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධාන කළ CNCI Archivers Awards 2019 සම්මාන උළෙල කොළඹදී පැවැත්වුණා. ඒ කථානායක කරු ජයසූරි මහතාගේ ප්‍රධානත්වයෙන් නිෂ්පාදන හා සේවා වශයෙන් කොටස් දෙකක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමුණා. ශුද්‍ර, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහ පරිමාණ සහ අතිවිශාල යන මට්ටම් වලින් ක්‍රියාත්මක වන ආයතනවලටයි මෙම සම්මාන පිරිනැමුණේ. සම්මාන 86ක් මෙහිදී පිරිනැමුණා. දේශීය කර්මාන්ත නගා සිටුවීමේ අරමුණින් කර්මාන්තකරුවන් ඇගයීම මෙම උළෙලේ ඉලක්කයයි. හොඳම ව්‍යාපාර සඳහා රන් සම්මානය හිමි වූයේ සෝ ඉංජිනේරින් පෞද්ගලික සමාගමටයි. රාජමාත්‍ය බුද්ධික පතිරණ, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ සභාපති රාජා හේවා බෝවලන මහතුරුණතුරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් ගිවිසුම්වලට අනුව ජපානය බලා යන 110 පුහුණු ශ්‍රමිකයින් කණ්ඩායමට අද නොබිලේ ගුවන් ටිකට්පත් පිරිනැමුණා. එය අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. 2018 සහ 2019 වසරවලදී ජපානය සමග ශ්‍රී ලංකාව ඇතිකරගත් ගිවිසුම්වල ප්‍රතිඵලයක් ලෙසයි මෙම පුහුණු ශ්‍රමිකයින්ට ජපානය බලා පිටත්ව යාමේ අවස්ථාව හිමි වුණේ. එරට රැකියාවක නිරත වෙමින් අධ්‍යාපන කටයුතු වලදීමටද ඔවුන්ට අවස්ථාව උදාවනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශ යටතේ ඕනෑම අයෙකුට මෙලෙස රැකියා සඳහා ජපානයට පිටත්ව යාමට අවස්ථාව පවතිනවා. නියමිත ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කිරීම ඒ සඳහා ප්‍රමාණවත් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ. ඒ සඳහා කිසිදු අයකිරීමක් සිදු නොකරන අතර ජාවාරම්කරුවන්ට නොරැවටෙන ලෙසද ජනතාවට දැනුම් දෙනවා. රාජ්‍ය නිලධාරීන් සහ ජපාන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මම හිතනවා ලංකාවේ විදේශ රැකියා කියන එක වෙනස් කරන්න ඕන නම් කරන්න පුළුවන් හොඳම රට තමයි මම හිතනවා අපිට ලැබිච්ච හීනයක් වෙන්න පුළුවන් මේ ජපානය යන එකන්ත විශේෂයෙන් මතක තියාගන්න. ජපානයේ අවුරුදු 10ක් දක්වා වීසාක ලැබෙනවා. සාමාන්‍යයෙන් ඒ රටේ අවුරුදු 8ක් හරියට ජීවත් වුණොත් රෙසිඩෙන්සි වලට ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒ නිසා හරියට බැලුවොත් එහෙම මේක මම හිතන්නේ හීනයක්ම තමයි. ජපාන් ජාතිකව හරිම අවංකයි. අපි අවංක වෙන තරමට මිනිස්සු අපිට සලකන්න අනිවාර්යෙන්ම ඉඩ තියෙනවා. අපි කිසිම දේශපාලන පදනමකින් නෙමෙයි ඒක ළමෙක්වත් තෝරලා දෙන්නේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම අපි අවංකව මේ වැඩසටහනට කරන්න ඕන කටයුත්තෙන් තමයි කරන්නේ. මේ දරුවෝ කෙයා ගිවින් කියන එක. එහෙම නැත්නම් සාතු සේවයට යනකොට
N3 දක්වා යනවා N4 N3 වත් අඩුම ගානේ කරන්න ඕනේ. දැන් අපි ලංකාව පුරා අපේ ජපන් පන්ති පටන් ගෙන තියෙනවා. හැබැයි වගේම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ජපන් යනවා කියලා හොර ජාවාර විශාල වශයෙන්ුත් තියෙනවා. මේ අමාත්‍යංශේ කාපාකේ ස්වාමින් වහන්සේ කෙනෙක්ව සල්ලි කොතකොල්ලා හවුනා ජපන් අරිනවා කියලා. එහෙම දේවල් වලට අහු වෙන්නට එපා. මේක අවංක වැඩසටහනක් කන්නේ ආණ්ඩුවෙන් මේකට අවස්ථාව ලබා දෙන කිසිම කොන්ත්‍රාත්තුකාරයෙක්ට එහෙම නැත්නම් කොමිස්කාරයෙක්ට හවු වෙන්නට එපා කියන ආයාචනාව නැවත තව අවධාරණය කරනවා. යාන්ත්‍රික පාබල රණවිරු උදානේ 2019 විරඳ ප්‍රදර්ශනයේ සහ සැනකෙළිය අද ආරම්භ කෙරුණා. ඒ දඹුල්ල ගම්මුදාව ක්‍රීඩාංගණයේදී ඊට මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව දසවන වරටයි මෙම වෙළඳ ප්‍රදර්ශනයේ සහ සැනකෙළිය සංවිධානය කරන්නේ. මේ නැරඹීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට යුද හමුදාව කටයුතු කර තිබෙනවා. සැනකෙළියේ අසිරිය විඳ ගැනීමට විශාල පිරිසක් මේ වන විටත් පැමිණෙමින් සිටිනවා. දිවයිනේ ජනප්‍රිය ගායන තරුණ රසක් සමගින් සංගීත ප්‍රසංගයක්ද පැවැත්වෙනවා. මේ පිළිබඳ තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත ලලිත් සංජීව වීරසිංහ. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk